Indeed, future journalist. අයිබන් සුබ සඳහාවක් ඔබ සෙලුම දෙනාට. අද සුපුරුදු බ්‍රහස්පතින්දා අපේ සෝදනම් වෙන්නේ ද ෆියුචර් ජර්නලිස් වැඩසටහනින් තවත් පාසලක මාධ්‍යකකේ පිළිබඳව තොරතුරු ඔබහට ගෙනවිල්ලා ඒ වගේ මේ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අපිත් අදත් සුපුරුදු විදිහටම මේ ආරම්භ කරන සෝදනම් වෙන්නේ ද ෆියුචර් ජර්නලිස් වැඩසටහන. ඉතින් අද අපි මේ කඩවත පැත්තට තමයි පොඩ්ඩක් ගමන් කරේ. කඩවත මහමායා බාලිකා විද්‍යාලය තමයි අද අපිත් එක්ක ඔවුන්ගේ මාධ්‍යකකේ පිළිබඳව තොරතුරු බෙදා හදා ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි සෝදානම් වෙන්නේ එතකොට කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනීමට. ඉතින් අපි මුලින්ම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරන ප්‍රථමයෙන් අපි දැනගන්න කැමති අද අපේ වැඩසටහන සඳහා සහභාගී වන කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන මාත් එක්ක සම්බන්ධ වෙනවා කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ සභාපති මෙවුනා මෙත්සරි. ආයිබෝන් මෙවුනා. අයිබෝවන් අයියේ. මෙවුනා අපි දැනගන්න කැමති අද කතා බහ කරන්නට ප්‍රථමයෙන්ම අද අපේ වැඩසටහන සඳහා සහභාගී වන කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳව. ඔව් අයියේ, කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අපේ සොයුරියන් 16 දෙනෙක් අද මේ වැඩසටහනට සහභාගී වුණා. මේ මොහොතේ විශේෂයෙන්ම මතක් කරනවා අප විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ මඟ පෙන්වීම. WR ප්‍රියදර්ශනී විදුහල්පති මෑණියනුත් අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මෑණිවරුන්, සහකාරක විදුහල්පති මෑණිවරුන් හා අප විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාද මාධ්‍ය ඒකකයට ලොකු සහයෝගයක් දක්වනවා. ඒ වගේම නිරන්තරයෙන් අපේ හැකියාවන් සොයා බලා අපේ අඩුපාඩු නිවැරදි කරන මට වගේම මාධ්‍ය ඒකකයේ අනෙක් සොයුරියන්ටත් නිරතුරුම ශක්තියක් වන අප විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ භාර සුධර්මා කුමාරි ගුරුමෑණියන් අද අපිත් එක්ක මේ වැඩසටහනටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය ඒකකයේ කටයුතු වලට නිරතුරුම සහයෝගය දක්වන තණ්ඩුල පියසිරි ගුරුපියාණන් හා ප්‍රභාෂණී තේනුවර ගුරුමෑණියන්වත් තාක්ෂණික පාසලේ තාක්ෂණික කටයුතු වලදී සහයෝගය දක්වන අතුල කුලකුල සූර්ය ගුරුපියාණන්වත් මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම අයියේ, අද දවසේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අද අපිත් එක්ක විද්‍යාලයේ සංගීතංශයේ යමුනා උස්වත් ගුරුමෑණියන්වත් මතක් කරනවා. ඒ වගේම ශිරාන් මදුසංක ගුරුපියාණන් හා සංගීතංශයේ මෙත්මි අදිති ලක්මි සොයිරියන් අද අපිට සහයෝගය දක්වනවා. අද මා සමග මාධ්‍ය ඒකකයේ තොරතුරු බෙදා ගැනීමට ප්‍රධාන සංවිධායක සනාදි සසින්යා සොයිරියත්, ප්‍රධාන සංවිධායක සිතුකි ඉඳුවරි සොයිරියත්, සංවිධායක මෙද්දිනි ගයන්ස සොයිරියත්, 10 ශ්‍රේණියේ සම්බන්ධිකාරක නුහන්සා මෙත්නුලි සොයිරියත්, 11 ශ්‍රේණියේ සම්බන්ධිකාරක කිද්මිනි තවින්ස සොයිරියත් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අයිය කියන්න ඕනේ 2024 නව නිලධාරී මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී වෙලා තියෙන උපසභාපති, භාණ්ඩාගාරික, ලේකම් ආදි කට්ටියත් අද අපිත් එක්ක මේ වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා. පාසල් මාධ්‍යකයන්හි පාසල් මාධ්‍යවේදීන් අනාගතයට දායාද කිරීමත්, පාසල් මාධ්‍යකය රටට හඳුන්වා දීමත් උදෙසා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලිය කෙනේන වැඩසටහන කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ සභාපතිනි මෙවුනා මෙත්සරි අපිට සඳහන් කරේ අද අපේ වැඩසටහන සඳහා සහභාගී වන කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳව. ඉතින් මේ මාධ්‍ය ඒකකයේ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගේන ප්‍රථමයෙන් මම සූදානම් මුලින් අපි දැනගමු මේ කඩවත මහමායා බාලිකා විද්‍යාලය කියන්නේ මොකද්ද, මේ පාසලේ තියෙන වැදගත්කම මොකද්ද, මේක ඉතිහාසය මොන වගේද. ඉතින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න මෙවුනා මෙත්සරි සමගින් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන සංවිධායක සනාදී සසෙන්යා අපිත් එක්කතු වෙනවා. අපි සඳහන් කරමු මේ පාසලේ මාධ්‍ය ඒකකය ගැන කතා කරන ප්‍රථමයෙන් පාසල පිළිබඳව කෙටි හැඳින්වීමක්. ඔව් අයියේ, මුලින්ම මතක් කරන්න ඕනේ මේ අගෝස්තු 17 වෙනිදාට අපේ පාසලට වසර 100ක් සම්පූර්ණ වෙනවා. ඉතින් අපේ පාසලේ එදා සිට අද දක්වා වසර 100ක ඉතිහාසය කෙටියෙන්ම මතක් කරමින් අද අපේ කතාබහ ආරම්භ කිරීමට අපි කැමැති. අපේ මේ කතාබහ ආරම්භ කිරීමට මාත් එක්ක එකතු වෙන්නේ මාධ්‍ය ඒකකයේ ප්‍රධාන සංවිධායක සනාදි සසෙන්යා සොයිරිය. ඔව් අක්කේ, මහමායාව කියන්නේ පුරා වසර 100ක් පුරාවටම ගුණ නැන ජය දිරිය පිරි යහපත් සාරධර්ම වලින් පරිපූර්ණ වූ කාන්තා පරපුරක් දේශයට දායාද කළ පාසලක්. ඉතින් අපේ මහමායාව ඉතිහාසය ගැන කිව්වොත් 1924 වර්ෂයේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වූ රත්නපාල හිමියන්
ගේ මූලිකත්වයෙන් ගුරුවරුන් 3 දෙනෙක් හා ගැහැණු ළමුන් 24 දෙනෙක් සමග පහළබියන්වෙල ගැහැණු පාසල නමින් 15th විහාර භූමියේදී තමයි අපේ පාසල මුලින්ම ආරම්භ වුණේ. ඉතින් වසර 5ක් යනකම් අපේ පාසල විහාර භූමියේදී පවත්වා යම් යම් අයගේ පරිත්‍යාගවලින් ලැබුණු සීමිත භෞතික සම්පත් ප්‍රමාණය නිසා 1929 අගෝස්තු මාසේ 12 දින පහළබියන්විල කුමරි විදුහල නමින් අපේ පාසල රජයේ පාසලක් බවට පත් වුණා. ඊට පස්සේ පාසලේ දෙවන විදුහල ප්‍රතිනිධිය ලෙස පත්වීම ලැබුවේ GA චන්ද්‍රලතා මහත්මිය. එතුමියගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට 1971 අගෝස්තු මාසේ 24 දින පහළබියන්විල කුමරි විදුහල නමින් හැඳින්වුණු අපේ විද්‍යාලය පහළබියන්විල මහාමායා කනිෂ්ඨ විද්‍යාලය ලෙස හැඳින්වුණා. එතැන් සිට වසර 9ක කාලයක් කනිෂ්ඨ විද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වුණු අපේ පාසල 1980 වසරේ මාර්තු මාස 5 දින මහවිද්‍යාලයක් බවට පත් වුණා. ඉතින් එදා ඉඳන් අද වෙනකන්ම අපේ පාසල ප්‍රසිද්ධියට පත් වුණේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලය කියන නමින්. ඊට පස්සේ 1986 සැප්තැම්බර් මාස 1 වන දින නම විදුහල් ප්‍රතිනිධිය ලෙස වැඩබාරගත්තේ PGS පෙරේනා මෙතිනියයි. එතුමියගේ දුර කාලයේ ළමුන් 1000කට අධික සංඛ්‍යාවක් අප පාසලේ ඉගෙනුම් ලැබලා තියෙනවා. එතුමියගෙන් පසුව 1988 අගෝස්තු මාස 26 වන දින නව විදුහල් ප්‍රතිනිධිය ලෙස වැඩබාරගත්තේ KKS ප්‍රේමදාස මහත්මියයි. KKS ප්‍රේමදාස මහත්මියගෙන් පස්සේ 2010 වසරේ සැප්තැම්බර් 10 වන දින නව විදුහල්පතිතුමිය ලෙස පත්වීම ලබා පුෂ්පිකා බන්දවංශ මැතිණිය පාසලේ වැඩබාර ගත්තා. මෙතුමියගේ පැමිණීම ඇත්තටම අපේ පාසලට විශාල ආලෝකයක් වුණා. එතුමිය පාසලට පැමිණෙන විට පාසලේ මාධ්‍ය ඒකකයේ තිබුණේ හරිම සීමිත උපකරණ ප්‍රමාණයක්. ඉතින් එතුමියගේ මඟ පෙන්වීම යටතේ මාධ්‍ය ඒකකයට අවශ්‍ය මයික්‍රොෆෝන, ශබ්ද විකාශන යන්ත්‍ර වැනි බොහොමයක් උපකරණ ලබා ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් අද වෙනකොට මාධ්‍ය ඒකකයට අවශ්‍ය බොහොමයක් උපකරණ අපි සතුව තියෙනවා. මාධ්‍ය ඒකකයට විතරක් නෙමෙයි පාසලේ අනෙකුත් අඩුපාඩුකම් ගැන සොයා බලා අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් අතිනොත් එතුමියගේ මඟ පෙන්වීම යටතේ පාසලට කීර්ති නාමයක් ලබා ගන්නට අපිට හැකි වුණා. එතුමියගේම සියලුම කැපකිරීම් වලට පාසල වෙනුවෙන් මාධ්‍ය ඒකකය අපේ ස්තුතිය පුද කරන්න මාම මේ අවස්ථාවත් කරගන්නවා. ඔව්සනාදි නංගි, එතුමියගෙන් පසුව ඒ අභියෝගය බාරගත්තේ වර්තමාන විදුහල්පති මෑණියන් වන WR ප්‍රියදර්ශනී මෙතිනියයි. එතුමිය 2021 3/21 දින අප පාසලේ වැඩබාර ගත්තා. එතුමිය අපේ මාධ්‍ය ඒකකයට විශාල මෙහෙවරක් සිදු කරනවා. නිරන්තරයෙන් මාධ්‍ය ඒකකයේ අවශ්‍ය සියලු උපකරණ, සියලු පහසුකම් අඩුපාඩුවක් නොවෙන්න සොයා බලා ඒ දේවල් අපට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම එතුමිය අපේ උදෑසන ගුවන් විදුලි විකාශයට සවන් දීලා මාධ්‍ය ඒකකයේ අපේ සොයිරියන්ව අගය කරලා දිරි ගන්වනවා. ඒ විතරක් නෙමෙයි, එතුමිය විසින් අපට ලබා දෙන අවවාද, මඟ පෙන්වීම මට වගේම මාධ්‍ය ඒකකයේ අනෙක් සොයිරියන්ටත් ගොඩක් වටිනවා. පාසලේ කීර්ති නාමය තව තවත් වර්ධනය කරන්න එතුමිය කැපවි කටයුතු කරනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා WR ප්‍රියදර්ශනී විදුහල්පති මෑණියන්ට මාධ්‍ය ඒකකය වෙනුවෙන් ගෞරවණීය ස්තුතිය පුද කරන්න. ඉතින් එදා සිට අද දක්වා මේ විදිහට තමයි කඩවත බාලිකා විද්‍යාලය පැවත එන්නේ. ඉතින් අපිට මෙවුනා මෙත්සරේ සමගින් සනාදේ සසඤ්ඤා සඳහන් කරේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ කොහොමද ආරම්භ වුණේ, එහි ඉතිහාසය පිළිබඳව සහ වර්තමානයේ දක්වා ඔවුන් ආපු ගමන් මඟ පිළිබඳව පාසල් මට්ටමින්. ඉතින් අපේ මාධ්‍ය ඒකකයේ පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට ප්‍රථමයෙන් අපි සෝදානම් වෙන්නේ මෙවරු ගීතයක් රසවිඳින්න. අපේ ගීතේ රසවිඳලම අපි මාධ්‍ය ඒකකයේ තොරතුරු බෙදා හදා ගන්න මම හිතුවා. ඉතින් අපි ගීතේ ගායනා කරන්නට ආරාධනා කරනවා විහංගි සඳමිණි රාමනායක සොයිරියට පාසල නියෝජනය කරමින් මේ ගීතේ මුල් ගායනයේ දීපිකා ප්‍රදර්ශනයන්, ගීපද ධර්මසිරි ගමගේ සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහන්. අපි රස විඳිමු එහෙනම් ඒ ගීතය. සාමය මල්දම් කොතන එක මුතු මිනිසුන් ලෙසිනාල්යායට අපහයනු පාදයාත්‍රාවේ මී මඩලි ඔබ අතට
දෙනු මැනවේ මාත ගනු මැනවේ අත් වැල් බඳා මිත් සිත රඳා අත් වැල් බඳා මිත් සිත රඳා අප යන ගමනට එක්වනු මැන ඔබ පාද යාත්‍රාවේ මිහි මඩලේ සාමය මල්දම් ගොතනා එකමුතු මිනිසුන් අපහායිනු මැන පාද යාත්‍රාවේ මී මඩලේ හොද බිම මල් අතුරා ලොවම මලින් සරසා මිනිස්සු ගන්දේ සිත්තානන් බ්‍රහස්පතින්දා ළමා පිටිය සවස 4 සිට පුරා හොරාවක්. නව ලොවකට නව හඬක්. ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9 පාසල් මාධ්‍යකයන්හි පාසල් මාධ්‍යවේදීන් අනාගතයට දායාද කිරීමත් පාසල් මාධ්‍යකය රටට හඳුන්වාදීමත් උදෙසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලිය කෙනේන වැඩසටහන විහඟි සඳබිණී අපිට මියුරු ගීතයක් ගායනා කළා. කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ සෞන්දරංශ නියෝජනය කරමින් අපි සූදානම් වෙන්නේ දැන් අපේ ප්‍රධාන මාතෘකාව එමත් නැත්නම් මේ මාධ්‍යකකය පිළිබඳව තොරතුරු ඔබ වෙත බෙදා හදා ගන්න. ඉතින් අපි මුලින්ම ආරම්භයක් විදිහට මාධ්‍යකකය ආරම්භය සිද්ධ වුණේ කොහොමද යන්න පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනීමටයි ප්‍රථමයෙන් සූදානම් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනීමට මාත් එක්ක සම්බන්ධ වෙනවා කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍යකකය නියෝජනය කරමින් එහි සම්බන්ධීකාරක මෙද්දිනි ගයන්සා. ආයිබුවන් මෙද්දිනි. අයිබවන් අයියේ, මෙදිනි මම දැනගන්න කැමතියි ඔබේ පාසලේ මාධ්‍යකකයේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ යන්න පිළිබඳ ඔබේ අත්දැකීමුත් සමගින්. ඔව් අයියේ, මම මාධ්‍යකකයට සම්බන්ධ වෙන්නේ 7 ශ්‍රේණියේදී. ඒ කියන්නේ මට වයස අවුරුදු 12 වගේ. මම මාධ්‍යකකයට සම්බන්ධ වෙන්න කලින් ඉඳලා, ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලම මාධ්‍යකකයේ වැඩ කටයුතු කරගෙන යන විදිය, මාධ්‍යකකයේ අක්කලා උදා විකාශය කරන විදිය, රැස්වීම කටයුතු කරන විදිය ගොඩක් ආසාවෙන් තමයි අහගෙන බලාගෙන හිටියේ. එතකොට තාක්ෂණික කටයුතු කරන විදිය,
ඡායාරූපංශයේ අක්කලා කටයුතු කරන විදිය ආසාවෙන් අහන් හිටියා මම කවද්ද මාධ්‍යකකයට සහභාගී වෙන්නේ කියලා. ඉතින් මට ඒ අවස්ථාව උදා වෙන්නේ 7 ශ්‍රේණියේ. එතකොට මම මතක් කරන්න ඕනේ මම දැන් 10 ශ්‍රේණියේ ශ්‍රේණි නියෝජිතය විදියට කටයුතු කරනවා. මාධ්‍යකකයේ අතීතය ගැන කතා කළොත් ඒ කාලේ අපිට එච්චර සම්පත් තිබුණේ නැහැ. ගොඩක් සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි අපිට තිබුණේ. තාක්ෂණික උපකරණ පොඩි ප්‍රමාණයකින් අපි මාධ්‍යකකයේ වැඩ කටයුතු කරගෙන ගියා. එතකොට අපිට මාධ්‍යකකයේ සමාජිකයන් බොහොම සීමිත පිරිසක් තමයි හිටියේ. පොඩි පිරිසකගෙන් අපි මාධ්‍යකකයේ කටයුතු කරගෙන ගියා. ඒ වගේම අපි මාධ්‍යකකයේ ආරම්භ වෙච්ච කාලේ ඉඳලා ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් අපිට ලොකු සහයෝගයක් වුණා මාධ්‍යකකයේ වැඩ කටයුතු කරගෙන යන්න. මම මතක් කරන්න ඕනේ මම මාධ්‍යකකයට සම්බන්ධ වෙන්න කලින් මාධ්‍යකකයේ බාර ආචාර්යවරුන් විදියට වැඩ කළේ නිලු මල්ලවාරච්චි ගුරු මෑණියන් සහ යමුනා අබේසේකර ගුරු මෑණියන්. ඒ වගේම වර්තමානයේ මාධ්‍යකකයේ බාර ආචාර්යවරිය විදියට කටයුතු කරන්නේ අපේ සුධර්ම ටීචර්. සුධර්ම ටීචර් මාධ්‍යකකයට එකතු වෙන්නේ 2016 වර්ෂයේදී. මාත් මාධ්‍යකකයට එකතු වෙන්නේ 2016 වර්ෂයේදී වගේ තමයි. එතකොට විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඉස්සර අපේ මාධ්‍යකකයේ වැඩ කටයුතු කරපු අක්කලා මේ වෙද්දී ලංකාවේ ජනප්‍රිය ජනමාධ්‍ය ආයතනවල නිවේදිකාවෝ මාධ්‍යවේදිතාව විදිහට කටයුතු කරනවා. ඉතින් ඒක අපේ පාසලේ මාධ්‍යකකයට විතරක් නෙමෙයි මං හිතනවා සමස්ත මහමායාවට මේක ලොකු අභිමානයක් කියලා. ඉතින් අනාගතයේ වර්තමානයේ මේ වර්තමානයේ අපේ පාසලේ මාධ්‍යකකයේ ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා කියලා මං හිතනවා. එතකම ගයන්ස දැන් ඔබ සඳහන් කළා මේ 7 වසරේ තමයි මාධ්‍යකකයට මුලින්ම ඇතුළත් වෙන්නේ. එතකොට එතකන් ඔබ මාධ්‍යකකයට ඇතුළත් වෙන්න නිකන් හීන දකින වගේ තමයි ඔබ ඉඳලා තියෙන්නේ. කියන්නේ ඔබට හීනයක් තිබලා තියෙනවා මාධ්‍යකකයට ඇතුළත් වෙලා ඔබේ දක්ෂතාවත් ඉදිරිපත් කරන ගමන් මේ මාධ්‍යකකයේ කටයුතු වල නිරත වෙන්නේ. මේ තාක්ෂණය පිළිබඳව ඔබ හොයලා තියෙනවා. ඉතින් එතෙන් සිට මේ දක්වාම ඔබ ආපු මේ ගමන් මඟ ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ මාධ්‍යකකයේ වැඩ කටයුතු සමග? ඇත්තටම මට ගොඩක් සතුටුයි අයියේ. මම පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ මාධ්‍යකකයට කවද්ද සම්බන්ධ වෙන්නේ කියලා, නිවේදන කටයුතු කරන්න කවද්ද කියලා. ඇත්තටම අද වෙද්දී අවුරුදු 3ක් ඇතුළත මම ශ්‍රේණි නියෝජිතය විදියට කටයුතු කරනවා. හරිම සතුටුයි මට ඒ ගැන. ඇත්තටම මගේ ඉස්කෝලේ මාධ්‍යකකය සහ සුධර්ම ටීචර් නිසා තමයි මට මේ අවස්ථාව හැම දෙයක්ම මේ හිමි වෙන්නේ. ඒතක මතක් කරමු ඔබේ බලාපොරොත්තුව මොකක්ද අනාගතයේදී මාධ්‍යකකෙන් වෙන්න පුළුවන් සමහරට පාසලෙන් වෙන්න පුළුවන් මේ පාසල් කාල සීමාව තුළදී ඔබේ බලාපොරොත්තුව කොහොම කෙනෙක් වෙන්නද පාසල් සමහරට අපේ බලාපොරොත්තුව මාධ්‍යකක ඉහළ නිලයකට යන්න එහෙම නැත්නම් පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලයට ඇතුළත් වෙලා ශිෂ්‍යනායකයන්ගේ ඉහළ නිලයකට යන්න පාසලේ ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නේ මොන වගේ තනතුරු වලට ගමන් කරන්න මොන වගේ බලාපොරොත්තුවද ඔබට තියෙන්නේ පාසල් මට්ටමින්? ඇත්තටම මම කැමති මාධ්‍යකකෙන් ඉහළ තනතුරකට යන්න තියනවා නම් වගේම මාධ්‍යකකයට මගෙන් වෙන්න ඕන යුතුකම් කොටස වගකීම් කොටස ඉෂ්ට කරන්න තමයි මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔව් ඉතින් අපිට මෙද්දිනි ගයන්ස අපිට සඳහන් කළේ කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ ආරම්භය පිළිබඳව තොරතුරු. ඉතින් අපි සෝදානම් වෙන්නේ තවත් මියුරු ගීතයකට ඔබව කැන්දාගෙන යන්නට. එදා ආචාර්ය නන්දා මාලියන් ගැයූ සුනිල් ආරියරත්නයන්ගේ ගීපද සංයෝජනයේට ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතවත් කළ තුන්හෙලේ කැලෑ තුළ ගීතය ගායනා කරන්නට අද අපිත් එක්ක එකතු වෙන්නේ කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ නියෝජනය කරමින් කිත්මිණි කවින්ස. අපි රස විඳිමු ඒ ගීතය. ඒ ගීතෙන් අනතුරු අපි සෝදානම් පාසලේ මාධ්‍යකකයේ වත්මන් තොරතුරු පිළිබඳව ඔබත් එක්ක බෙදා හදා ගන්න තොරතුරු. ඉතින් අපි රස විඳිමු මේ ගීතය. කල යදැලින් නැති සිංහ පැටව් මිලිහද යති දැක හෙළයන් තුන් හෙලේ කැලෑ තුළ සිංහ පැටව් නැතුන් රට අතර ගොසින් කොටු කල යදැලින් නැති සිංහ පැටව් මිලිහද යති දැක හෙළයන් සරු දෙරන මකා තන කබල කකා සිංහයෝ සිංහ තියෙතෙරින් සිහරතුනට දාවෝ සිංහ පැටව් තුටු වෙද අනුනගේ ඉඳුලින් තුන් හෙලේ කැලැතු
ගොසින් කොටු කර යදලින් නැති සිංහ පැටව් විලි ඇත යති දැක හෙළයන් අප දජයේ ඉන්නා සිංහ පැටව් පැන යන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිංහා නොකා සිත අලස සුවය දුරරින් තුන් හිලි කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතර ගොසින් කොටු කළ යදැරින් නැති සිංහ පැටව් විලි ඇද යති දැක හෙළයන් කිමි දෙන්න වැවදී සිපගන්න හමන් මදනල මේ හොඳම කාලය අතීතයට දිවයන්න එයින් අනාගතය දකින්න එන්නේ නව ලෝකයට පිවිසෙන්න අහසින් බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනි මිහි මණ්ඩලේදී කඳුළු සුසුම් විඳ මුව හාත් විමින් රට වෙනුවෙන් දැල් වෙනුවෙන් ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9 ඔස්සේ අනාගතය දකින වත්මන් ළමා පරපුරක පුනරාගමනය බ්‍රහස්පතින්දා ළමා පිටිය සවස 4 සිට පුර හොරාවක් පාසල් මාධ්‍යකයන්හි පාසල් මාධ්‍යවේදීන් අනාගතයට දායාද කිරීමත් පාසල් මාධ්‍යකකයේ රටට හඳුන්වා දීමත් උදෙසා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලියේ කෙනෙන වැඩසටහන ඔබ ඉගෙනම ලබන පාසලේ මාධ්‍යකකයත් මෙම වැඩසටහන සඳහා සහභාගී කරවන්නට ඔබට පුළුවන් කතා කරන්න අපට 071-900-407 071-900-407 ඒ ගීතෙන් අනතුරුව අපි නැවතත් සූදානම් වෙන්නේ කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදය පිළිබඳව තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් ගීත ගායනා කරද්දී අපිට සංගීතයෙන් ගිටාර් වාදනයෙන් අපිට දායකත්වය ලබා දෙනවා ලක්ෂ්මී අදිති සමගින් මෙත්මි අපේ සොරසොරියන් තිදෙන. ඉතින් අපි සූදානම් වෙන්නේ අපේ දෙවැනි මාතෘකාව මාධ්‍ය ඒකකයේ පිළිබඳව තොරතුරු කතා බහ කරද්දී මාධ්‍ය ඒකකයේ වත්මන් තොරතුරු පිළිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න. ඉතින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන මාත් එක්ක සම්බන්ධ වෙනවා කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදය නියෝජනය කරමින් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන සංවිධායක සිතුකි ඉඳුවරි සමගින් සම්බන්ධීකාරක නුහන්සා මෙත්තුලි. අපි සඳහන් කරමු මේ වර්තමානයේ ඔබේ පාසලේ මාධ්‍ය ඒකකයේ සිද්ධ වෙන්න කරුණු මොනවාද, ඒ වගේ මොන වගේ උත්සවද වර්තමානයේ සංවිධානය කටයුතු සිද්ධ වෙන්නේ, වර්තමානයේ තොරතුරු පිළිබඳව අපි ඉදිරිපත් කිරීමක් කරමු. ඔව් අයියේ, අපේ මෙදිනි සොයිරිය කතා කළා අපේ මාධ්‍ය ඒකකයේ ඉතිහාසය, අපේ ආපු ගමන් මාර්ගය පිළිබඳව. මම සහ නොහන්සා සොයිරිය කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද දවස වෙනකොට පාසලේ මාධ්‍ය ඒකකය මොන වගේ ක්‍රියාකාරීත්වයක් දරනවද කියන එක. 2024 වර්ෂය වෙනකොට අපේ මාධ්‍ය ඒකකයේ සභාපති විදිහට මෙවුනා මෙත්සරි සොයිරියත්, ඒ ඇතුළු දූරාවලින් යටතේ මම ප්‍රධාන සංවිධායක විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඊට අමතරව අපි ශ්‍රේණියකට ප්‍රධානව ශ්‍රේණි නියෝජිතයෙක් පත් කරලා තියෙනවා. ඉතින් මේ දූරාවලින් යටතේ අද වෙනකොට සම්පූර්ණ මාධ්‍ය ඒකකයේ අපි සාමාජිකයන් අපේ සොයිරියන් 300කට ආසන්න පිරිසක් සමග අපේ වැඩ කටයුතු කරගෙන යනවා.
විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ පාසල තුළ ක්‍රියාත්මක වෙන කාර්ය බහුලම වගේම ක්‍රියාකාරීම එකකේ විදිහට මේ මාධ්‍ය එකකේ හඳුන්වන්න පුළුවන්. පාසල ආරම්භ වෙන මොහොත ඉඳලම, ඇත්තටම කියනවා නම් පාසල ආරම්භ වෙනත් කලින් ඉඳලම අවසාන වෙන මොහොත දක්වාම සියලුම වැඩ කටයුතු වලට මාධ්‍ය එකකේ අපේ සහභාගීත්වය අත්‍යවශ්‍යයි. පාසල ආරම්භ වෙන්නේ උදෑසන 7:30ට වුණත් අපි මාධ්‍ය එකකේ අපේ වැඩ පටන් ගන්නවා උදෑසන 6:00 වෙනකොට. උදෑසන 7 වෙනකන් 6:00 ඉඳලා අපි පිරිත් විකාශයක් සිද්ධ කරනවා. 7 ඉඳලා 7:20 වෙනකන් අපි ගුවන් විදුලි විකාශයක් සිද්ධ කරනවා. අපි මේ ගුවන් විදුලි විකාශය උදා විකාශය විදිහට හඳුන්වනවා. අපි ඒත් එක්කම සඳහන් කරමු මේ උදා විකාශය, ඔබ සඳහන් කරන උදා විකාශය මොනවාද, ඉදිරිපත් වෙන විශේෂාංග ඒවත් අපි සඳහන් කරමු. ඔව්යි, අපි මේ උදා විකාශය තුළින් කතා කරනවා දවසකට යම්කිසි වැදගත්කමක් යෙදিলা තියෙනවා නම් ඒ දවසේ වැදගත්කම පිළිබඳව අපි කතා කරනවා. එහෙම විශේෂ වැදගත්කමක් නැත්නම් අපි ලංකාවේ වගේම ලෝකයේ බිහිවෙච්චි ශ්‍රේෂ්ඨ චරිත පිළිබඳව, ඒ වගේම අපි හරවත් ප්‍රශස්ත ගීත විචාර සිද්ධ කරනවා මේ වැඩසටහන තුළින්, විශේෂ සිදුවීම් පිළිබඳව වගේ නොයෙක් තොරතුරු පිළිබඳව අපි මේ ගුවන් විදුලි විකාශය තුළින් කතා කරනවා. ඒ වගේම මේ ගුවන් විදුලි විකාශය අතරතුරු අපි අර්ථවත් ගීතවලට සවන් දෙන්න අපේ සොයරයන්ට අවස්ථාව උදා කරලා දෙනවා. පෙරවරු උදේ 7 ඉඳලා 7:20 වගේ කාලය කියන්නේ පාසලට අපේ සොයරයන් එන වෙලාව. එතකොට එයාලට ඇහෙන මේ ගුවන් විදුලි විකාශයෙන් එයාලගේ මොනෑම් හෝ පැතකඩකින් දැනුම වර්ධනය කරන්න, රසවින්දන හැකියාව වර්ධනය කරන්න අපි මේ ගුවන් විදුලි විකාශය තුළින් උදා විකාශය තුළින් බලාපොරොත්තු වෙනවා. මේ ගුවන් විදුලි විකාශය අපි එක භාෂාවකට සීමා වෙන්නේ නැතුව සිකුරාදා දිනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් සිද්ධ කරනවා. එතකොට එදා දවසේ සම්පූර්ණ වැඩසටහනම අපි සිද්ධ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වගේම ඉංග්‍රීසි ගීත රසවින්දනයට අවස්ථාව අපේ සොයරයන්ට උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම අපි සතියට බදාදා දිනේදී ප්‍රවෘත්ති විකාශයක් සිද්ධ කරනවා. මේ ප්‍රවෘත්ති විකාශයෙන් අපි ඉදිරිපත් කරනවා සතිය ඇතුළත රටෙහි ඇතිවෙච්චි පාසල් සිසුන්ට වැදගත් වෙන ප්‍රවෘත්ති මේ විකාශය තුළින් ඉදිරිපත් කරනවා. ඒ වගේම අපේ පාසලේ සංවිධානය කිරීමට නියමිත විශේෂ වැඩසටහනක් තියෙනවා නම් ඒ පිළිබඳව මේ ප්‍රවෘත්ති විකාශය තුළින් පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම අපි සතිය එක දවසකදී අවස්ථාව දෙනවා මේ ගුවන් විදුලි විකාශය අතරතුර මාධ්‍ය එකකේ නොවන අපේ පාසලේ සමස්ත සොයුරියන්ට ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න. ඔවුන් මාධ්‍ය එකකේට ඇවිල්ලා කතන්දර කියනවා, ඒ වගේම කතා ඉදිරිපත් කරනවා, ගීත, ඒ වගේ යාළගේ හැකියාවන් අපිත් එක්ක බෙදාගන්න අපි මේ විකාශය අතරතුරදී අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන රැස්වීම සංවිධානය කරන්නේ හැම සතියකම සඳුදා දිනේදී. මේ රැස්වීමෙදිත් නිවේදන කටයුතු වගේම තාක්ෂණික අංශයෙන් සහාය සැපීම සියල්ලම කරන්නේ මාධ්‍ය එකකේ අපේම සොයරයන්. ප්‍රධාන වශයෙන්ම අපේ මාධ්‍ය එකකේ අංශ තුනක් යටතේ ක්‍රියාකාරී වෙනවා, නිවේදන අංශය, තාක්ෂණික අංශය සහ ඡායාරූප අංශය. එතකොට මාධ්‍ය එකකේ අපි නිවේදන අංශයට විතරක් සීමා වෙන්නේ නැතුව විවිධ හැකියාවන් තියෙන සොයරයන් අපිත් එක්ක එකතු කරගෙන දැන් සමාජිකයන් කී දෙනෙක් විදිහට සම්බන්ධලා ඉන්නවද මාධ්‍ය එකත් එක්ක? 300කට ආසන්න පිරිසක් ඉන්නවා අයියේ. එතකොට ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන මාධ්‍ය එකකේ අපි 10 වෙන් කරලා දෙනවා. ඒ වගේම මාසෙකට යෙදෙන පොහොය දින ආදී වැදගත් දිනවලදී අපේ ග්‍රැෆික් ඩිසයින් කරන අපේ සොයරියන්ට අවස්ථාව දීලා තියෙනවා. යාලා පෝස්ටර්ස් හදනවා, වීඩියෝස් හදනවා. එතකොට අපේ පාසලේ කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එක, ෆේස්බුක් පේජ් එකට අපි ඒ පෝස්ටර්ස් වීඩියෝස් දාලා එයාලගේ හැකියාවන් රටට ලෝකයටම ඉදිරිපත් කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. YouTube නාලිකාවකුත් පවත්වාගෙන යනවද? YouTube නාලිකාවක් පැවැත්වෙනවා. ඒක බොහෝ විට මාධ්‍යයක කියන්නේ බොහෝ විට සක්‍රීයව කටයුතු කරන්න අපි විශේෂම අවස්ථාවලදී ඒකට වීඩියෝස් වගේ දේවල් සමාජ මාධ්‍ය සේවා විසිරුව හැරීමට කටයුතු කරනවා. නුහන්ස අපි සඳහන් කරමු. ඔව් අයියේ, ඒ වගේම අපේ පාසලේ සිටින සොයරියන්ගේ හැකියාවන් උපනංවන්න අපි සංවදෙනී මාධ්‍ය වැඩමුළු, මාධ්‍ය කඳවුරු, මාධ්‍ය දින සෑම වසරකම සංවිධානය කරනවා. අපි ගිය වසරේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතනයක් සම්බන්ධ කරගනිමින් අන්තර් පාසල් සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක ලෙස මාධ්‍ය වැඩමුළුවක් පැවැත්තුවා. ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයේ සිටින ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන්වා ඔවුන්ගේ අත්දැකීම් අපේ සෞරියන් සමග බෙදා හදාගන්නත් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. එමගින් අපේ පාසලේ සිටින සෞරියන්ගේ මාධ්‍ය ජීවිතය සාර්ථක කරගන්න එය මහත්කුලක් ලබා දෙනවා. ඒ වගේම අයියේ ගොඩාක් පාසල්වල අපි දකින දෙයක් තමයි නිවාසාන්තර මල්ල ක්‍රීඩාවලල වගේ විශේෂ අවස්ථාවලදී මුදල් ගෙවලා පිටතින් නිවේදකයෝ ගෙන්වා ගැනීමක් සිද්ධ කරනවා. නමුත් අපේ පාසලේ කිසිම අවස්ථාවක පිටතින් නිවේදකයෝ ගෙන්වා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. මාධ්‍ය එකකේ බාරව කටයුතු කරන අපේ ගුරු මෑණිවරුන්ගේ, පියවරුන්ගේ උපදෙස් ඇතිව සියලුම නිවේදන කටයුතු මාධ්‍ය එකකේ අපේ සොයරයන් විසින්මයි සිද්ධ කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපට නිරන්තරයෙන් උපදෙස් අනුශාසනා ලබා දෙන මාධ්‍ය එකකේ බාරව කටයුතු කරන ප්‍රධාන ආචාර්යණිය සුධර්ම
මා කුමාරි ගුරු මෑණියන්වත් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා නැති වුණත් පාසලේදී අපිට අපේ අඩුපාඩු පෙන්ලා දෙමින් උදව් කරන තනුල පියසිරි ගුරුතුමන්වත් ප්‍රභාෂණී චන්ද්‍රසිරි ගුරු මෑණියන්වත් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඉතින් මේ ආදී පාසලේ වැදගත් තැනක් හිමි කරගනිමින් ක්‍රියාකාරීම එකකයක් විදිහට අද දවස වෙනකොට සාර්ථකව අපෙන් විය යුතු කාර්යභාරය අකුරටම ඉටු කරමින් මාධ්‍යකකේ අපි කටයුතු කරනවා. ඔව්, ඉතින් සිතුක ඉඳුවරි ඒත් එක්කම නොහන්සා මෙත්නොලි අපිට සඳහන් කළේ කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ වත්මන් තොරතුරු පිළිබඳවයි. ඉතින් එහිදී අපි දැනගත්තා මේ පාසලේ මාධ්‍යකකේ බොහෝ කාර්යයන් සිද්ධ කරනවා. ඒ කියන්නේ පාසලේ උදෑසන වැඩසටහන, ඒ වගේම විශේෂ උත්සව අවස්ථා, මේ හැමදේම මාධ්‍යකකේ ප්‍රමුඛ ස්ථානයක් අරගෙන මේ වැඩකටයුතු සිද්ධ කරනවා. ඒත් එක්කම ඔබෙන් සිතුකි දැනගන්න කැමතියි, දැන් මේ වැඩකටයුතු කරනකොට මේ අපි සාමාන්‍ය මාධ්‍යකකේ වැඩකටයුතු ගන්න කණ්ඩායමක් වශයෙන් මේ කණ්ඩායම හැගීමෙන් තමයි වැඩකටයුතු කරන්නේ. ඉතින් මේ කණ්ඩායමක් විදිහට වැඩකටයුතු කරනකොට ඔබේ මාධ්‍යකකේ සභාපතිතුමියකින් ලැබෙන සහයෝගය මොන වගේද? අපි ඒ පිළිබඳවත් සඳහන් කරමු. ඔවයි, අපි මාධ්‍ය ඒකකයක්, මේක අපි එක කණ්ඩායමක්, එක යුනිට් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට ඒ අපිට ලබා දෙන, කියන්නේ මොකක් හරි අපිට මේ වැඩක් මාධ්‍යකයක අපෙන් විය යුතු කාර්යයක් තියෙනවා නම් ඒක විදුහල්පතිතුමිය විසින් දැනුවත් කරන්න සභාපති අපේ මෙවුණක්කට. එතකොට එයා අපේ ඒ ලබා දෙන කාර්ය අපිට නිවේදන කටයුතු කරන්න ඕනේ, මේ නංගිලා තාක්ෂණික වශයෙන් සහාය සපයන්න ඕනේ, මේගොල්ලෝ ඒ විදිහට අපිට වැඩ කටයුතු බෙදා දීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ අනුව අපි අපේ වැඩ කොටස හරියට කරමින් කටයුතු කරනවා. ඒ වගේම අපේ මොකක් හරි, කියන්නේ අපි කරන ක්‍රියාකාරීත්වය, ක්‍රියාවලිය සාර්ථකත්වයේ තියෙනවා නම් අපේ අගය කිරීම අපේ මුළු කණ්ඩායමටම හිමි වෙන්න ඕනේ. මොකද අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ. ඒ වගේම අසාර්ථක වීම අපේට මොකක් හරි චෝදනාවක් නැගෙනවා නම් අපිට කොහෙත්ම ඒක එක්කෙනෙකුට පවර්ලා පැත්තකට වෙන්න බෑ. මොකද අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට අපි හැමෝටම ඒක සම වගකීමක් බෙදලා තියෙනවා. ඉතින් අපේ මාධ්‍යකයටත් ශ්‍රේෂ්ඨ නායකත්වයක් තියෙනවා කියලා කියන්න ඕනේ. නායකයෙක් වුණාම හැම වෙලේම තමන්ගේ අනුගාමිකයන්ට ඇහුම්කන් දෙන්න ඕනේ, එයාලගේ අදහස් අහන්න ඕනේ, සහ තමන්ගේ අදහස් යෝජනාවලට ඒගොල්ලෝ කැමතිද කියන එක හැම වෙලේම එයා දැනුවත් වෙන්න ඕනේ. ඉතින් අපේ මාධ්‍යකයක සභාපති විදිහට කටයුතු කරන මේ වුණක්වත් එයාගේ යෝජනා තියෙනවා නම් අපෙන් අහනවා, නංගි ඔයාලා මේකට කැමතිද? ඉතින් අපේ යෝජනා මොන හරි තියෙනවා නම් ඒ දෙවල් වලටත් ඇහුම්කන් දීලා අපි වැඩක් කරනකොට අද වෙනකන් අපේ මාධ්‍යකයක අපි අතර කිසිම ප්‍රශ්නයක් ඇති කරගෙන නැහැ. අපි කියන්නේ 6 වසරේ ඉඳලා 13 ශ්‍රේණිය වෙනකන් සියලුම, කියන්නේ අක්කල නංගිල හැමෝම අපිත් එක්ක වැඩ කරනවා. ඒක අපි හැම වෙලේම කටයුතු කරනවා, මේ පොඩි නංගිලාවත් අපිත් එක්ක සම්බන්ධ කරගෙන උන්ටත් මේ අත්දැකීම් ලබා දෙන්න. ඉතින් මේ උණක්ක ගැන කියනවා නම් එයා යහපත් නායිකාවක් විදිහට අපිත් එක්ක කටයුතු කරනවා. මාධ්‍යකකේ අපි සාර්ථක වැඩක් කරනවා නම් ඒ අපි හැමෝගෙම එකමුතුකමයි. ඔව්, ඉතින් සිතුකේ ඔබ සඳහන් කළ විදිහටම දැන් මේ මාධ්‍යකකේ වැඩ කටයුතු ගැන කතා බහ කරද්දී දැන් පාසලක මාධ්‍යක කියන්නේ ප්‍රධානම ස්ථානයක් දරන ඒකකයක්. මොකද දැන් පාසලේ උදෑසන ආගමික වැඩසටහනේ සිට විශේෂ උත්සවයක් වෙන්න පුළුවන්, මේ පාසල ඇරෙන 1:30 වෙනකන් මේ සියලුම කාර්යයන් සිද්ධ කරන මාධ්‍යකකේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඔබට සහ ඔබ ඇතුළු මේ කණ්ඩායමට, එහෙම නැත්නම් කඩවත මහමායා බාලිකාව ඇතුළු රටේ පාසල් සියල්ලටම මාධ්‍යකකේ සම්බන්ධව ලොකු වගකීමක් තිබෙනවා මෙන්න මේ කාර්යයන් සිද්ධ කරන්න පාසල් මට්ටමින්. ඉතින් ඒ අතර සමහර වෙලාවට ඔබ සඳහන් කරපු විදිහට සුවිශේෂී උත්සව පවත්වන, ඒ වගේ මුදා වැඩසටහන් පවත්වන, මේ දේවලුත් එක්ක පාසලේ මාධ්‍යකකින් බොහෝ කාර්යයක් පාසල වෙනුවෙන් සිද්ධ කරලා තියෙන බව අපිට ඔබේ කතාවෙන්, ඒ වගේම නුහන්සාගේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා. අපි තවත් මියුරු ගීතයක් රසවිඳලා අපි තවදුරටත් තොරතුරු කතා බහ කරමු. ගීතේ මුල් ගායනය චන්ද්‍රලේඛා පෙරේරා, ගීපද මහාචාර්ය සුනිල් ආරියරත්නන්ගෙන්, සංගීතවත් කරන්නේ රෝහණ වීරසිංහයන්. අද ගායනා කරන්නේ කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ නියෝජනය කරමින් විද්‍යාලයේ සමාජිකාවක් වන මහින්සා ලෙහිනි. අපි රසවිඳුමේ ගීතේ අපිට ගිටාර් වාදනයේ සහයෝගය ලබා දෙනවා ලක්ෂ්මී ශශිස්ත්‍රා, මේ වගේම අදිතී නිලක්ෂා, ඒ වගේම මෙත්මි දෙව්මිනි. අපි රසවිඳිමු ඒ ගීතය. වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයි වාසනාවන් වන සිවපාවුන් වැනි මිනිසුන් ඒ දේවතාවන්
sari karana amma numai mage dar dariyan rakine atithaya osse anagathaya dakina vatman lama parapuraka punaragamanaya brahaspatin da lama pitiya savasa 4 sita pura horawa ලෝම දිනන අපේ හඬ ධාර මෞ විමරණ සුරු විරු යම් අපය පෙරතු රජ දරු නනු උත්තම දේශයයි අපේ අම්ම පරිණිති වෙයිනායි පුතේ විදුල ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9 පාසල් මාධ්‍යකයන්හි පාසල් මාධ්‍යවේදීන් අනාගතයට දායාද කිරීමත් පාසල් මාධ්‍යකය රටට හඳුන්වා දීමත් උදෙසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලිය කෙනේන වැඩසටහන ඔබ ඉගෙනම ලබන පාසලේ මාධ්‍යකයාත් මෙම වැඩසටහන සඳහා සහභාගී කරවන්නට ඔබට පුළුවන් කතා කරන්න අපට 071-900-407 071-900-407 The Future Journalist ඔබ නැවතත් ෆියුචර් ජර්නලිස්ට් වැඩසටහනත් සමගින් අපි සෝදානම් වෙන්නේ කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අපි තොරතුරු ගොඩක් බෙදා හදාගත්තා. ඔබට පාසලේ මාධ්‍යකකේ ආරම්භය, මාධ්‍යකකේ වත්මන් තොරතුරු වගේ දේවල් බෙදාගත්තා. අපි දැන් සෝදානම් වෙන්නේ ඔවුන්ගේ මාධ්‍යකකේ අනාගත බලාපොරොත්තු, එහෙම නැත්නම් ඔවුන්ගේ අනාගත වැඩ කටයුතු පිළිබඳව තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන මාත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යකකේ සම්බන්ධීකාරක කවින්සා කිත්මිනි. අයිබන් කවින්සා, අපි සඳහන් කරමු ඔබේ පාසලේ මාධ්‍යකකේ නියෝජනය කරමින් ඔබ ඇතුළු කණ්ඩායම අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩකොටස මොන වගේද යන්න පිළිබඳව. ඔව් අයියේ, අපේ සොයරියන් කලින් පැවසුවා අපේ මාධ්‍යකකේ ආරම්භ වුණේ කොහමද, මාධ්‍යකකේ ඉතිහාසය ගැන, ඒ වගේම මාධ්‍යකකේ වර්ධනය වුණේ කොහොමද කියලා. ඉතාම සීමිත සම්පත් ප්‍රමාණයකින් ආරම්භ වෙච්ච අපේ මාධ්‍යකකේ අද සාර්ථකත්වය කරා යන ගමනේ ඉන්නේ. ඉතින් මේ සාර්ථකත්වය කරා යන ගමනේදී අපිට විවිධ බාධක, විවිධ අභියෝග හම්බ වෙනවා හම්බුණා. ඒ හැම දෙයකටම අපිට උදව් කරේ අපේ මාධ්‍යකකේ බාල ටීචර් සුධර්ම ටීචර්. ඉතින් අද වෙද්දී අපේ මාධ්‍යකකේ සිසුන් 300කට ආසන්න ප්‍රමාණයක් සක්‍රීය වැඩ කටයුතු වල නිරත වෙමින් ඉන්නවා. තව පාසලේ සිසුවියන් බොහොම කැමැත්තෙන් සහ උනන්දුවෙන් ඉන්නවා මාධ්‍යකකේ ඉදිරි වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඔවුන්වත් අපේ මාධ්‍යකකයට සම්බන්ධ කරගෙන අපි බලාපොරොත්තු වෙනවා.
ඔවුනත් අපි සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීලා ඔවුන්ගේ දක්ෂතා ඔප්නන්වල මාධ්‍ය පිළිබඳ ඔවුන්ට නිරවුල් අවබෝධයක් ලබා දීලා හොඳ මාධ්‍ය ශිල්පිනියන් සහ මාධ්‍ය නිවේදිකාවන් අපේ පාසලෙන් රටට දායාද කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒත් දැන් පාසල් මට්ටමින් ගත්තම අපි දැකලා තියෙනවා මේ මාධ්‍ය තරංගාවලිය සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලි පවත්වන. ඔබේ පාසලෙත් එහෙම සූදානම්ක් තියෙනවද මාධ්‍ය තරංගාවලිය මාධ්‍ය දිනයක් පවත්වන්න? එහෙම නැත්නම් තාම සැලසුම් කරමින් පවතිනවද? ඇත්තටම කිව්වොත් අයියේ අපි සැලසුම් කරමින් පවතිනවා. මේ වර්ෂය තුල අපේ සංවදනී මාධ්‍ය වැඩමුළුවේදී අන්තර් පාසල් අතර තරගයක් පවත්වලා ඒවයින් ජයග්‍රහණය කරන සිසුන්ට සහතිකපල් ලබා දීලා මාධ්‍ය දිනයක් පවත්වන්න. එතකොට මේ ඔබේ මාධ්‍යකේ සමාජිකවන් සහභාගී වෙනවද? වෙනවත් පාසල් වලින් සහ විවිධ අංශ වලින් පවත්වන තරගාවලිය සඳහා සහභාගී වෙනවද? ඒ තරගවලින් ජයග්‍රහණ ලබා තියෙනවද මේ වෙන විට? ඔව් අයියේ, අපි අන්තර් පාසල් තරඟ වලට මේ වෙද්දී විශාල ප්‍රමාණයකට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම ඒවෙන් ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒ හැම දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ මේ මාධ්‍යකේ ඉන්න අපේ සොයරියන්ගේ දක්ෂතාවයන් නිසා. ඔව්, ඉතින් අපිට කවින්සා කිත්මිනී අපිට සඳහන් කළේ ඔවුන්ගේ පාසල එහෙම නැත්තම් කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු කොහොමද සිද්ධ වෙන්නේ යන්න පිළිබඳ, ඔවුන්ගේ බලාපොරොත්තු මොනවාද යන්න පිළිබඳව. ඉතින් ඒත් එක කතා බහ කරද්දී මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මාධ්‍යකේ සභාපතිතුමිය බෙවුනා මෙත්සරි. දැන් මේ මාධ්‍යකේ වැඩ කටයුතු කරගෙන යනකොට අපට අමතක නොවන සිදුවීම් සිද්ධ වෙනවා. ඉතින් එවැනි අමතක නොවන සිදුවීම් ගත්තම අපිට සමහරට අපේ මාධ්‍යකේ වැඩ කටයුතු කරනකොට හරි සුන්දරයි. දැන් පාසල් වලින් ඇවිල්ලා අපිට එවැනි මේ වැඩසටහනට අමතක නොවන සිදුවීම් සඳහන් කරනකොට අපි දැක්ක සිදුවීම් තමයි, ඒ කියන්නේ සමහර ලාට කතා බහ කර කර ඉන්නකොට කොලේ හුලගේ ගිය අවස්ථාව තිබුණා කියලා කිව්වා. ගුරුවරුන්ගේ නම්ගම් පටලවල තිබ්බ අවස්ථාව තිබුණා කියලා කිව්වා. කතා කරන්න පටන් ගන්නකොට මයික්‍රෝෆෝන් එක හිම නැත්තම් විදුලිය විසඳි වෙච්ච අවස්ථාව තිබුණා කියලා කිව්වා. එහෙම අවස්ථාවක් තියෙනවද කඩවත මහමායා බාලිකා විද්‍යාලයට? අපිටත් මේ අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා මාධ්‍ය ඒකකේ. ඒ වගේම මෑතකදී සිදු වුණ දෙයක් තමයි මේ අපි මේ මාධ්‍ය ඒකකේ වැඩ කටයුතු උදේ 6:30 පටන් ගන්නවා පිරිත් දාලා. එහෙම ඉතින් මේ පිරිත් දානවා. දැන් මේක ඔන් වෙන්නෙත් නැහැ, වැඩ කරන්නෙත් නැහැ, මුකුත් හිතා ගන්න බැරුව හිටියේ. ඊට පස්සේ මේ සුදර්ම ටීචාව මේ 6:45 විතර ඇවිල්ලා ඊට පස්සේ මේ ටීචර් කිව්වට පස්සේ අපි දෙපාරක් තුන්පාරක් ට්‍රයි කරා. ඊට පස්සේ ටීචර් කිව්වට පස්සේ ටීචර් දැම්මා ඇම්ප් එක. ඊට පස්සේ ඇම්ප් එක දාලා මේ ටික වෙලාවක් යද්දී මේ දුමකුත් එක්ක හිතා ගන්න බැරි වුණා මොකද්ද උනේ කියලා. මේ මම නම් එළියට ගියා ටීචර් ඇතුලේ. ඊට පස්සේ මේ ටීචර් අක් ගාලා ප්ලග් ටිකක් ගලවලා මං එපා ගියද්දී ප්ලග් ටිකක් ගලවලා නෑ නෑ මේ මේක කරලා මෙන්නම් කියලා ප්ලග් ටිකක් ගලවලා එළියට ආවා. ඔය වගේ මේ අවස්ථා බොහොමයක් තියෙනවා අපේ මාධ්‍යකේට අමතක නොවන සිදුවීම්. දැන් අර හොඳ සිදුවීමක් කිව්වා. දැන් දුම දැම්මා කියලා කිව්වා ඇම්ප් එකෙන්. ඊට පස්සේ දඩබඩ ගාලා එළියට දුවගෙන ආවා කියලා කිව්වා. මොකද්ද උනේ කියලා අපිට බලන්න අවස්ථාව හම්බුනේ නැහැ නේද? ඉතින් මේ දැන් ওই වගේ දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද්ද කරේ? මොකද්ද වෙලා තිබුණේ? අපි ඒකත් සඳහන් කරමු. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ දෙයකට මොන වගේ පිළිවෙලවල්ද ගත්තේ? පිළියම්ද ගත්තේ? අපි පිළිමද සඳහන් කරමු. ඊට පස්සේ මේ අපි තාක්ෂණික ওই වගේ ගැටලු ඇති වුණාම මේ ඒ කියන්නේ මේ හදන්න තැන් දෙන්න තියෙනවා. ඊට පස්සේ මේ ඒ අංකල් කෙනට කෝල් කරලා කිව්වා මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ටීචර් කෝල් කරලා කිව්වා නැත්තම් මේ දවසේම මාධ්‍ය ඒකකේ වැඩ කටයුතු මෙහෙම වෙනවා නේ, එකහමාර වෙනකම් කරන්න තියෙනවා. ඒක හින්දා ඊට පස්සේ කියලා ඊට පස්සේ අංකල් ඇවිල්ලා මේ ඇම්ප් එකකට වෙන එකක් මාරු කළා. ඒක මොකද්ද සිදුවලා තියෙන කාර්මික දෝෂය කියලා බලන්න ඒක අරන් ගියා. ඊට පස්සේ සතියකින් පමණ මේ ඒක මේ හදලා ගෙනල්ලා දුන්නා අපිට. කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ ගිනි තීප කෙල්ලෝ. හරිද? ඉතින් ওই වගේ සිදුවීම් සිද්ධ වෙනවා මාධ්‍යකගේ වැඩ කටයුතු සිද්ධ කරගෙන යනකොට. ඉතින් ඒ වගේ දේවල් වලටත් අපි මුහුණ දෙන්න ඕනේ. අර මං කිව්වේ කණ්ඩායමක් විදිහට අපිට මේවට මුහුණ දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ශනිකව ක්‍රියාමාර්ග ගන්න. දැන් අපි වැඩක් කරනකොට වුණත් අපි සමහරලාට මාධ්‍යකක වල වැඩ කටයුතු කරනකොට තවත් පාසල් වල ඇවිල්ලා අපිට කියපු දේවල් තමයි ප්ලෑන් ඒ ප්ලෑන් බී කියලා. කියන්නේ අපි බෑකප් එකක් තියාගන්නවා තව වෙලාවක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම නැහැ අපේ විකාශන කටයුතු මෙහෙම සිද්ධ කරගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් අපි නිර්මාණය කරගෙන තියෙනවා. මං හිතන ඔබේ පාසලත් ඒ විදිහට දැන් වර්තමානයේ ඒ වැරද්ද නැවත නොවෙන්න මාධ්‍යකකේ ගිනි ගන්න නැති වෙන්න මේ දේවල් සකස් කරගෙන ඇති කියලා. ඉතින් අපිට මාධ්‍යකකේ අමතක නොවන සිදුවීම් විදිහට අපිට සඳහන් කරේ වෙන සිදුවීමක් මේ කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ සිදුවිච්ච අමතක නොවන සිදුවීමක්.
පාසල් මාධ්‍යකයන්හි පාසල් මාධ්‍යවේදීන් අනාගතයට දායාද කිරීමත්. පාසල් මාධ්‍යකය රටට හඳුන්වාදීමත් උදෙසා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලිය කෙනේන වැඩසටහන. ඔබ ඉගෙනම ලබන පාසලේ මාධ්‍යකයත් මෙම වැඩසටහන සඳහා සහභාගී කරවන්නට ඔබට පුළුවන්. කතා කරන්න අපට 071-900-407 071-900-407 කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ තොරතුරුයි අද අපේ ද ෆියුචර් ජර්නලිස්ට් වැඩසටහනින් ඔබත් එක්ක බෙදා හදාගත්තේ. ඉතින් රොතෙනිම කාල වේලාවත් අවසන් වී ගිහින් ඉතින් අපි සූදානම් වෙන්නේ අද අපේ වැඩසටහන පිළිබඳව ඔවුන්ගේ අදහස දැනගන්නට. ඉතින් ඒ පිළිබඳව අදහස් දැක්වීමට මාත් එක්ක සම්බන්ධ වෙනවා කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ නියෝජනය කරමින් එහි ප්‍රධාන සංවිධායක සිතුකි ඉඳුවරේ. සිතුකි, අපි සඳහන් කරමු අද වැඩසටහන පිළිබඳව ඔබට දැනෙච්ච, එහෙම නැත්නම් ඔබේ කණ්ඩායම නියෝජනය කරමින් ඔබ ඇතුළු කණ්ඩායමට දැනෙච්ච අදහස මොන වගේද යන්න පිළිබඳව කෙටියෙන්. ඔව් අයියේ, සක්වලටම අපේ හඬ පතුරන්නට ගමන් අරඹූ අපේ මාධ්‍යකයට ලැබුණු වටිනා අවස්ථාවක් මේක. මේ වැඩසටහන පුරාවටම අපි කතා කළේ මාධ්‍යකයේ අපේ ආරම්භය පිළිබඳව. අද වෙනකොට පාසල තුළ අපි මාධ්‍යකයේ කොහොමද ක්‍රියාකාරීව කටයුතු කරන්නේ, අපි මාධ්‍යකයෙන් කරන්න බලාපොරොත්තු වෙන අනාගත තොරතුරු පිළිබඳව, ඒ වගේම අපි රසවත් අත්දැකීමක් කතා කළා, මාධ්‍යකයේ අමතක නොවන සිදුවීමක්. ලස්සන වැඩසටහනක්, අර්ථවත් වැඩසටහනක්. අපිත් හරිම නොයවසිලිමත්ව අද දවසනකම් බලාගෙන හිටියා. අපිත් හරිම ආසාවෙන් මේ හෝරාව ගත කළා. සාර්ථක වැඩසටහනක්. ඒ වගේ මේ වැඩසටහනට සවන් දෙන අපේ පාසල් සොයුරියන්ට අවස්ථාව තියෙනවා. ඔවුන්ගේ පාසල්වලත් මාධ්‍යකය ක්‍රමවත් කරගෙන, මාධ්‍යකය අද වෙනකොට නොතිබෙන පහසුකම් තියෙනවා නම් මේ දේවල් වලින් අදහසක් අරගෙන, ඒ දේවලුත් ක්‍රමවත් කරගෙන, අලුත් අදහසක් අරගෙන පාසල තුළ මාධ්‍යකය සාර්ථකව කටයුතු කරගෙන යන්න අදහසක් ලබා ගන්න පුළුවන් සාර්ථක වැඩසටහනක්. ඉතින් අපේ පාසලේ මාධ්‍යකයටත් මේ අවස්ථාව ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ඉතින් මේ වැඩසටහනට අද අපිට සම්බන්ධ වෙන්නට ලැබුණා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමාසය ළමා වැඩසටහනංශයේ ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, අද දවසේ අපිත් එක්ක වැඩසටහන මෙහෙවපු අයියෝටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ පාසල වෙනුවෙන්, අපේ මාධ්‍යකය වෙනුවෙන්. ඔව් සිතුකේ, ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමටත් අපි බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහන සඳහා සහභාගී වීම සම්බන්ධයෙන්. විදුල ළමා ගුවන් විදුලියේ හැමදාම මෙවැනි පාසල්වල දරුවන්ට, ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට අතහිත දෙන නාලිකාවක්. ඉතින් දරුවන් වෙනුවෙන්ම බිහිවෙච්ච නාලිකාවක් අපි හැමදාම දරුවන්ට අතහිත දෙමින් ඉදිරියට යන නාලිකාවක්. ඉතින් ඔබ ඇතුළු ඔබේ පාසලේ ඕනම අවස්ථාවකට විදුල ළමා ගුවන් විදුලියෙන් ලැබෙන අවශ්‍ය සහයෝගයක් තිබෙනවා නම් අපි අනිවාර්යෙන් ඒ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒ සමගින් අපි වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. මං හඳුන්වා දෙන්නම් අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච කණ්ඩායම. කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ මාධ්‍ය සංසදය නියෝජනය කරමින් එහි සභාපතිනි මෙවුනා මෙත්සරි ප්‍රමුඛ, සනාදී සසෙන්යා, සිතුකි ඉඳුවරි, මෙද්දිනී ගයන්සා, ඒ වගේම නුහන්සා මිත්නුලි, කිත්මිනී කවින්සා, හරිනි තීක්ෂණ, ඒ වගේම මහින්සා ලිහිණි කෞශල්‍ය, ඉසුරි අමන්දා කාර්ය පෙරුම, ඒ වගේම අභිමානී දේශිකා, ඒ වගේම වතීෂා මලින්දි, මෙලනි දිල්හානි, ඒ වගේම අපිට සංගීත දායකත්වය ලබා දුන්න ගිටාර් වාදනයෙන් ලක්ෂ්මී ශස්ත්‍රිකා, ඒ වගේම අදිති නිලන්සා, ඒ වගේම මෙත්මි දෙව්මිලි. එතකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මාධ්‍යකයේ බාර ආචාර්යවරුන් DK සුධර්මා කුමාරි මහත්මිය, ඒ වගේම තන්දුල ස්කන්දිල පියසිරි මහත්මාවත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා උන් දෙපළටත් මේ මාධ්‍යකයේ අද අපේ වැඩසටහන සඳහා සහභාගී කරවීම සහ ඔවුන්ට පුහුණු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය WR ප්‍රියදර්ශිනී මහත්මියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහන සඳහා මේ කණ්ඩායම අද සහභාගී කරවීම සම්බන්ධයෙන්. ඒ සමගින් අපි සූදානම් වෙන්නේ මියුරු ගීතයක් සමගින්ම අද අපේ වැඩසටහනින් සමුගෙන යන්න මහමායා බාලිකා දියණියන් සියල්ලටම ආරාධනා කරනවා මේ ගීතේ ගායනා කරන්න. ගීතේ මුල් ගායනය විජේසුන්දර වේරකොට, ඒ වගේම පද රචනය LA ගුණවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සංගීතවත් කරන්නේත් විජේ
විජේ සුන්දර වේරකොඩ මහතා විසින්. ඉතින් අද වැඩසටහන නිෂ්පාදනය කරමින් ඔබ වෙත ඉදිරිපත් කළ මම ලහිරු කාපින්ද, ඒ වගේම වෙන්දා වගේම වැඩසටහන අධීක්ෂණය කළා විදුල ළමා ගුවන්විදුලියේ ප්‍රධානී සුභහානි බැලවිට මහත්මිය, මට අද නිෂ්පාදන තාක්ෂණික සහය ලබා දුන්නේ ළමා ශිල්පී රවීචා ගෙත්මිනි. ඒත් සමගින් අපි ලබන සතියේත් මෙවැනිම පාසලක් සමගින් මාධ්‍යකකී අත්දැකීම් බෙදා හදා ගැනීමේ බලාපොරොත්තු ඇතුව අදට සමුගෙන යනවා. ඔබ සියලුම දෙනාට සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මේ ගීතයත් සමගින් අපි සමුගෙන යමු. අපි එකම රෑනේ කුරුල්ලෝ, අපි එකම රෑනේ කුරුල්ලෝ මේ පාරාදීසේ. නෑ වෙන් වන්නේ නෑ තනි වෙන්නේ වරෙල්ලා මේ රෑනේ, වරෙල්ලා මේ රෑනේ. කුරුල්ලෝ අපි එකම රෑනේ කුරුල්ලෝ මේ පාරා පාසල් මාධ්‍යකයන්හි පාසල් මාධ්‍යවේදීන් අනාගතයට දායාද කිරීමත්, පාසල් මාධ්‍යකය රටට හඳුන්වා දීමත් උදෙසා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලියේ කෙනෙන වැඩසටහන, ඔබ ඉගෙනම ලබන පාසලේ මාධ්‍යකයත් මෙම වැඩසටහන සඳහා සහභාගී කරවන්නට ඔබට පුළුවන්. කතා කරන්න අපට 071-900-407 071-900-407 D-Future Journalist.